නේද මේ අරගලෙන් අවසන් කරේ රාජපක්ෂ කඳවුර විතරක් නෙවෙයි මේ අරගලෙන් කුඩා කුඩා ලපටි සිගිති දේශපාලන තිවර කරලා තියෙනවා සජිත් ප්‍රේමදාස උදේ 8ටත් මීටින් 10ටත් මීටින් 12ටත් මීටින් යන එක බේරගන්න හද ලොකු ව්‍යායාමයක් යන එක බේරගන්න පහුගියදා පක්ෂයක් හැටියට ගියා රනිල් වික්‍රමසිංහ හම්බෙන්න 18 දෙනෙක් සාකච්ඡාවට බස් එක දාගෙන 18 දෙනා ගිහිල්ලා සජිත් කිව්වා පක්ෂය ස්ථාවරයි කිව්ව පොන්සේක කිව්වා මම නම් ඔවට රැ හොඳයි කියන මේක මීටින් හර්ෂ කියනවා පොන්සේක කියපගෙන මම කියන්නේ කියන එක පක්ෂද තාම හදන්නේ ගැලවිලා යන එක බේරාගන්නේ කොහොමද කියන පෙරේදාට කලින් දවසෙත් රාජිත ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ හම්බුණා මන් දන්නේ ඇයිද නැද්ද කියන අද ජනතාවත් එක්ක දේශපාලන කිතුරු වෙලා නැහැ මතකද බගන්න ඒගොල්ල මොකද්ද කියන්නේ පාර්ලිමේන්තු අමතලා රනිල් වික්‍රමසිංහ කරපු කතාව පිළිබඳව සජිත්ගේ කණ්ඩායමේ මතය මොකක්ද අපි කියනේවනේ යා කියන්නේ අපේ වැඩ පිළිගන්නේ මේක ඒගොල්ලන්ට තියෙන මේ වැඩ පිළිවෙලට පොහොට්ටු එක ගැයි කියන රනිල් වික්‍රමසිංහද නියෝජන කරමින් තිබෙන්නේ ඉදිරිපත් කරමින් තිබෙන්නේ සජබේ වැඩ පිළිවෙල එහෙනම් මොකෝ අප්ප එළි ඉන්නේ මොකෝ එහෙනම් රනිල්ට විරුද්ධ ආණ්ඩුවක් හදන්න හදන රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන්නේ සජිත් ප්‍රේමදාසලාගේ ආර්ථික වැඩ පිළිවෙල නම් ඒ දේශපාලන දර්ශනය නම් මොකටද සජිත් ආණ්ඩුවක් හදන්නේ එනිසාද දේශපාලනේ නන්නතර වෙලා අතරමං කණ්ඩායම බඩපත් තිබෙන පාර්ලිමේන්තුන විවිධ ප්‍රභේද ඉන්නෝ ද රාජපක්ෂ කඳුරට විරුද්ධව දලස්සලහ පෙරමුණ ඡන්දෙ ඉන්න හැබැයි දලස්සලහ පෙරම රාජපක්ෂලට විරුද්ධව ඡන්දෙ ඉල්ලලා ආණ්ඩුව පැත්තේ වාඩි වෙලා ඉන්න තව කණ්ඩායමක් ඉන්නෝ ජනාධිපති තෝරන ඡන්දෙදි රනිල් වික්‍රමසිංහට ඡන්දෙ දීලා විපක්ෂ වාඩි වෙලා ඉන්න අරගොල්ලෝ දලස්ස ඡන්දෙ දීලා ආණ්ඩුවේ මේගොල්ලෝ රනිල් ඡන්දෙ දීලා විපක්ෂේ හොයා ගන්න බෑ කොයි පැත්තද කියලා मतवाद එක මතවාදී ඒකකතාවක් ඇත්ති වෙනවා හොඳ සංවිධාන ජාලයක් තියෙන ඕනකම තිබෙනවා ඔයාලා දන්නවා ඉතාමත් දුෂ්කර කාලයක් මේක තංගල්ලේ නම් බස් එකක් යන ලක්ෂයක් ගන්නවා දිනියා ඉදන් බස් එකක් යන ලක්ෂයක් අහමාරක් විතර ගන්නවා එහෙමද හැබැයි මේ නුගේකොඩ නගරේ නේද සිසාරා මහිස්කොඩ බවට පත් වෙන මේ ජන බලවේගයේ කඳවන්න පුළුවන්කම තිබෙන්නේ ශක්තිමත් සංවිධානයකට විතරයි. එන කාටද පුළුවන්? වෙන කාටද පුළුවන්?